කාම අසාරයි එක සදර්මශවය ක තිීරය ගතත් අත්ත විදියාන හැරව නිකල් පැක් ෑැ කියලා. අතරී මදயா කියන ඉතාාවන් සමෙන් සිද්ධවෙෙන් ේ ධර්මාබෝධී තින අඩුපடுු නිසාද එමනැත්තටක හෝද හෝද මගේ කාරන සිදධවෙයිැ ඔබතුමා මේ උපමාදය කහල තියෙනවාද එකක්. පෝටිල හාමුදුරුවන්ට දීපු කර්මස්ථානයර මඩෙන් නිදහස්සෙනෙනෙක් ගැන ආල තියෙනවා අහලනෑ ඊළඟට අර වැෑය මිට හෙමැත්තනං උද්දැල්ල මට ගෙවෙන ඕකුම හල තියෙනවවාී පම සූ මට මටට අල තිනවානංය ප්‍රශ්නහන් රද එකසැර ඉන් රාගදේසම් මහ එකැරනි වෙනි නෑ කාමයේ ආදිනු අදරෑ දැකළ හෙටුදේකාමෙන් නිසරණය වෙනි නෑ. එනිසා එක දිකට ආකාණ්ඩව කළිය ුත්තක් මේතියෙන්නේ. එක දිකටම වඩන්ඩඕන මාර්ගයක දිගටම අර ලන් දෙෙහෙනකොට අපි අද බාල්ි කීපයක් ඉහලා හෙට ඉතුටි කිහිෙන්න අනිද්ද ඉතුටි කිහින්න කියලා මගමඟ නවත්තනවතුලින් දෙ හින්නේෑනි එදකොට මකර වෙන්න අද බාල්ධි කහිපයක් ඉහලා හෙට නිකං ඉන්න. ආ යඇනිද බලති තිවිච දෑට මැවිල්ලා යිලින් මේ විදෙරනා අපි ලින්ඳෙහින්නේ මේ සංසාර කේට පිල් ලින්දිහින්න හම්බ ඉන්නේ. මොකද බාධි කිහිපයක් ඉහනවාවිකගන්නවා අයි පාඩය ඉන්නවා අමත කරල ඉන්නවා අයි මාසික ිත්‍ර පස්සේ කල්පනගන අයි ලින්දි හින් දෝ. ඔයයිදටලිදහෙනවා නම් අවදවත් ලින්දදි හලා වැරයක්ක්රන්න බැරිවෝ තමන්ට වැහනවා එනං මේ රාගදේස මොහ දොරු කරන කොට ආසවිතයි භහිවිතයි බහලිකත අනුටිතය වත්තුක කට යානිිතතා පරිිත සසුම රද තිවස න ෙක්. විද්‍රා කර පහු කකාල සහ පට න ගන ොච්‍ර විද්හ කළත් එතකට මේ පෙන්න්නාදන ආසවිත භවිතා භලිකද නිතර 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 තර නිදර නිතර කාමේ ආස්වාදය ආදන නොනින් දකිමින් වාස කරඩ එහෙම දකිමින් වාසය කරද්දී අ උදැල්ලක මිටක් ගෙවෙනවාගේ තමන්ට නොදැනී මාත්‍රයේ මාත්‍රයේ රාගේ දේ මුහ දුරුව වෙනු තැන් උදල්ල ිටක් ගෙවෙනවා මෙන්න මෙච්චර ප්‍රමාණින් අද ෙුණ කියලා කාටුවත් මනද බෑන උදල්ල කරන්න වැඩ කරලා ැ ගැති බහම උදේ උදල්ලාරන්නකට මෙචරක් විල වුණේ දැම් මෙචරක් වෙවිල වැඩිර කියල හෙම්ලා ගන්න බෑන් ඒගේ දැන් අපි මේ විදර්ශනාව දිගින්දිකට වරණකොට අද මෙච්චරක්්‍රාගේ දේ මොහ දුරුුණ හෙට මෙච්චරක් දුරුවෙලායන. එහමහමෙලා මනන්න බෑ අන්සු මාත්‍රයේ මාත්‍රයේ තමන්ට දැන්වා නිදිහස් වවා කියලා. මාත්‍රයේ මාත්‍රයේ තමන්ට දකිින් හම්බන අත්දක්කින් හම්බිෙන නිවිච්ච මනස මොලදි හම්බේන්නේ ඒ නිවීම සුු වසේ. සැරණිවෙෙන් නෑ සවවාම් පලය සිට අරිත් පලේ දක්වා ගමන් කරද්ද එඒ නිවීම ද අද්දකින් හම්බවෙන්න තමන් ඉන්න තැනනු ැ උදාහන්නයක් ගම් අපි විතමුකෝ ගිනික මෙම දරකෑලි සීයකින් යුක්ත ගිනිමැලයයක්ත් තියෙන දරකෑලි සීයකින් යුක්ත ගිනිමැලය දර කෑලි සීයකින් තමයි මේ ගිනි මැලේ හැලතින් දැන් කෙනෙ මේ ගිනිිමලේ ගාවටේලා ගිරි පිමින් ඉන්න ගනිමේගාවට එ ඉන්නවකිල් ෙතමුකු එතකට මෙතන තියන දරකෑලි සීයක් නිසා ඇවිලෙන ගින්දර දරකෑලි සීයක් නිසා එතකොටඒ ගිනිමලේගාවන්න බුද්ගලයාට දරකෑලි සීයක් නිසා හටගන්නාව මහා තාපයකින් දැවිෙන සිද්ධවෙන දරකෑලි සයක් ඊටස අපිහිතත මුකෝ මේ පුද්ගලයා ඉන්න ගමන් එක දරකෑට දරකෑල අයින් කරනු එක දරකෑල්ල කයින් කරන දැන් අනුනාවයක්තියෙන් දරල්යින්ර දැන් ඔහුට මහා නිවීමත් දකින් හම්බේෙනවල් නෑ තවත්තහ මහා ගිනි ජාලාාවය දිහයටම අත්දකින් හම්බේෙනවා දැන් තව දරකෑඇල්ලක් අයින් කරනවා දැන් දෙකයි දැන් අනුවටයි තියෙන්නේ ඇතන දැන් දෙකා කඩුනා කියලා මහාලොකු නවීමත් දෙයි නොල නෑ දැන් දරකඇල තුනක් අයින් කරනවා. දැන් අනු හතක් අටන දැවෙන මහාො මහාලොකු නවීමත් දැනීද තමන්ට පැහැදි වෙනසත් දැනේද දරකෑය තුනක් අයින් කරා අනුහතක් තාාවම විදිරම දැවෙන දැම් තමන්ට ඇඟට දැන්න ලොකු නිවීම දැයි දෙනේ. අනිවාරෙන් දැන්නන දරකෑලි තුනක් අයිංකරර් තව අනු හතක් එතන දැල් වෙන. ඒ නිසා ලොකූ නිවීමක් දැනන්නේෑ හිතින් තමන්ට අත්දකින්න පුළුවන් දරකෑල තුනත් අශච නිසා අඩුුවච්ච නිසාන්සු මාත්‍රයක් හරි ඉදර විතන අඩුවයි කියලා. එහෙම තමන්ට මිනිකරගන්න පුළුවන් ුුණාට එක අත්දකින්න පුළුවන් ඉදිහි නිවීමක් මෙවේතන මොකද වැඩි හරියක් තියන්නෙ තාම ඇවිල්ලෙන ගින්දර ඇවිලෙන දර නවපුද දරතියන තුනයි ඉඩ සොවිදිට හතරනි දර කෑල අයින් කරනවා. දැන් අනු හයක් දැවෙනු දැම් හතරක් දර කෑලි අයි කරතා දැන් දමන්ට ලොකු නිවමත් දැයිහිද නෑත් තරවගේීම තමයි මකද එක දර කෑල්ලක් අයින් කරාගේ ලොකු නිවීමක් ශාන්තිය දැ ඉන්නේ තමම් කායට දේන ටමයි නිවීමක් තාම හට කරනේ මොක තාම දර කෑලි අනු හ අනුහයක් දැවිනු ඉට දැන් තවයක් අයිනොවිදට පහයි හයයි හතා අටයි නවයයි දහයයි දැන් දහයක් අයින් කර දැන් දහයක් විත රයින් කර හමන අන තවන්ට සැලක්වයතු මට්ටමේ සැලක යුතු කියන්නේ මහාලක මට්ට මන්නෙවෙේ නින් යතන්තේරුම්ගන්න පුුවන් දි ීමත්දැල් ලබිලා ගැමක දරකෑලයි අනුව අතන තියෙන් දහයක්යින් කර එ අන්සු මාතයක් විතර ගිින්දරි තාපය අඩුවෙලා ්‍රශ්නය අඩුවෙලා විතර දරකෑල දරකෑල් අයින්කරගෙන යන හම ගේහල දරකෑලල් විසි පාහක් අයින් කර. දරකෑලි විසිපාක්ගත රයින් කරන කොටනම් ඔන්න තමන්ට දැයනවා ගින්දරෙන් හතරෙන් එක දුරුවෙලා ගිහින්ැ තව හතරෙන් තුනත්තියනේ මක දර්කෑලි හැත්ත පහත්තාව ටයෙන්න්න ඇබැ දරකෑලි විසිපහ කඩු කරපු නිසා සැලකසු මට්ටමේ නිවීමක් දැන්කායිටත් දයනවා ටිකක දැයින මට්ටමි නීමක් ඒත් මහාලොකු නීමක්නේමුක තම දරකෑලි හැත්තපහ දැල්වෙන. ඔව විදියට අපි තව විසිපහකායි කරනවා දැන් පහහාකායිකර ැන් පහක් අයින් කරහමන දැන් තමන්ට දැනන්න මට්ටමනීම විද්‍යමාන වෙන. දැන් දරකෑලි පණහක්මයිකර. දැන් දරකෑලි පණහයි තව දැන්වීම ඒසාර කින්ති ිච්ච ගින්දර රශ්මයේ ාගෙ ාගයක් ැ නිවලා හිල්ල කිය ැන් මට අඩ්ඩකි න්න ැම් වෙන අඩුවඩු වස. දේ තවත් සරටයනකට තවත් දරකෑල විපහක්කයි කර. දැන් හැත් හක්මයි ූුට. දැන් අරගින්දරෙන් හරියට මහතරේ තුනක් නෙවෙලා. දැන් දරෑල විසිපායි දැල්වවෙෙන දැන්නම්. මහා සැනසීමත් දැයවද දැමක තවත් දරකැෑල් විසි පාරි යෙන හැත්තපහප නිවිල ගීල්ලන්නේ එනිසා මහා ශාන්තියක් මහා නිවීම දැන්තමන්තා අදකින්න පුුවන් පැහැදිලි වසේ ඉදිස ඉතුර දරකෑල විසිපාත් එකෙන් කොහො මයිංකරගනා ඉංරගන ංකරන ගිහම සීයට සීයක්ම දර ඉවත් කරාවෙනෝ දරකෑලි සීයම ඉවත් කරව වෙනෝ දැම්මකද දැන් තමයි ඔන්න සීයට සීයක්ම නිවන නිවීම අත්දකින්න ඒවගේ මේ මඟවඩන කොට ූි ධර්ම අබෝධී ඇති වෙච්ච පමණි ඒ ධර්මය අවබෝධ කර ගත්ත පමණින් අපිට මහ කලබලයක් ඇති වෙනවා මූලික ධර්මය අබෝධ තක මම් යමි කාලකද මහ කලබලයක් ඇතිවන ඉක්ම නිරගේ දේ මුහිනිවාගන්නුන් ඉක්ම නිවාගනුන් මේ වැඩේ හරියන්න එක්ම නිවාගන්නන් මිද හරන්නන්නේ අනවාස කලබලයක් ඇතින ෝ සෝ බෝධලයක් ඇඩුවවාගේර දධරණික වගේ අනවාස කලබලයක් ඇතිවෙන ඉට හ අනවාස කලබල ඇතිවෙලා සිහි බුද්ධ යුක්තෝ තීරණ ගන්න ඇතුව ලලක් රැලි ටත් යට පස තමමා චතුරාස ධර්මය අබෝධුවේ නැතුවත් පැලිවට යනඒ මේ බාටික් කැහුුණ මහනිර්නෝදැක්ක ඔන්නහ ගියා පිටිපසන්ගේ මහන වන රැල්ලට ටික දරසාක් කැනට තමයි තියරන්නේ කරගත්ත මෝඩ වැඩේ මොකද තමන්ට මනස පැවිත් දෙක්වාය හහික්මග පුළන්තරක වලනේ මහනුුව රැල්ලට කියල මහනු ටිකදරක් ගේයාට පස න මටම මාරුයි දුස්කරය කියල හ ල ට පස සිරද තරටුව. මේ මෙම තියනවා. එතකොට දැන් එහනම් එහෙමත් වෙනයි ඉන්න දැන් එසේ නොවී යම්කිසි ආකාරෙක මුතුූ චතුරාසත්්‍යය අබෝධ ච ්‍රාපකයකි වව යම්කිශාකාරකි. එයාට එහනම් අන්නර මුලින් මත්දකින් හැි නිතාම් සලුවසේ මූලා රම්බිෙ ඇත්ම කිව දැ මූලා රම්බෙි දැන් යි නිර්වාණ මාර්ගයට පැමිණන මූලා රම්බෙදී. එයාට තියන නිවීම කොහො ූුණක් අධමතරම චතරාත් ධර්මය අබෝධ නා ැද කිලොතුවාකාරට ට මහ ජිචා කැමතිසේ ඇතිව වෙන විජිච්ච නීවර්ණය තිව ංෝජනය ෙවෙයි නීවර්ණයක් ඇතිවයෙන තමට ධර්මය අවබෝධයලා නැද්ද ධර්ම අවබෝධයලා නැද්ද මොකද පරණ කෙලෙස් නැවත ඇවිසිලයනවා සමහර විට අර ධර්මයවගේම අපිතු මාසායක්‍රීත එක දිගට එක දිගටම චතුරාර්ත්‍යය අබෝධයකම් මාස පහක්කයක් බනැහවා මේ කාලය තුළ දැඩි සික්ෂණයක් හටගත්ත මානසි. ඒ කාලය තුළ තමන් අත් නොවන්ද නොවර ධර්මයක් ඇහෙන නිසාම ඒ ධර්මී මනාකොට පිහිටිය මනස. ඒ නිසාම මහ තදබල නිරෝධයක් සිද්ධයනෝ මනසි. රාගේ බහුල වසි නිරුද්ධයල යන. එකකාලය තුළ මූලික ධර්මය අවෝධ කරගන්න කාය තුළ. ඉඩ සිි දවස්සක් කරමල පුොකරගෙන මූලි ධර්මය දැන් අවෝධයනවා දැන් තමට යම්ගිසි ප්‍රතින ප්‍රති්‍යයක් ඥාය පහර තිය දැන් තන්ගේ ින්ත අ නික් පචට පරිවර්තනය උුණනන් කියලා එහෙමකත් තමන්ට දෑයිනවා. නිත්ත කාමේ සැපයි ඇති දැ මට කිසිම හතුව නිසා කාමේ සැයි කල හිතෙඳිනේ. අනිත ලෝක සාරයික්‍ය ඇති කිසිම හේතුවන්නේ සතමට ෝකයේ සාරයයි කියල වැටහිඳදිිනේ ඒක අවෝධය දන් ලැි ල ීන්නේ හැබැයි තම සැයි මකද මූලික ධර්මවබෝධය ලැබුණද නැද්ද එනිසා මනසත්ක ලොකු සටනක් කරන්න වේවා අරු බා ලැති ශාක්‍ය මහානාම කුමාරයක් ගැන්න. එතුන්ට සවාම්පලයට පත්වනා කියලා බුදුරජාණන් වහන්සේම දැනුන් දීලා. මහා සැකයක් ඇති වුණාන භාගතුන් හසසිෙන් ඇවිල්ල නැවත නවත ඉවසනවා ම සුවවාන්ද ඇැද කියලාන්තිමට තය භාගතු නාහසිකෙන් අර ඇත පේන සල්ගස් දෙකත් තියෙනවාර ඇත පේෙන ඔය සල්ගස් දෙකටත් මම සවාම්පලේ පැනකොත් ඒසාදු ගස් දෙකත් සවාම්පලේ පිහිට නෝ කිය බැරිම තැන්. එකැ එහි වෙනවාට නිවේ කිව්වේ එකකිවේ බැරිම දැන අර ගස්වලකුුණත් ධර්මාබෝධ ලැිල තියෙනවාන ලැබිල කියලා භාගතුන් හස දේශනා කරො ඒසේ වෙනවා කියලා පෙන්න්න ඒ ඒක නිසාත් නොම මංකීවතාව දැකිවද සවාන්පලේ පිීල් තියෙන කියලා නොබම මේ එක පිග නෑැනි සාකම හමකිල බාතු නාන්සිේ අරුපුමාව දෙසන කර. ඉතින් අඩ බලන්න. එනිසා මෝලාරම්බෙදී ධර්මාබෝධය ලැබුණ කියලවත් තමන්ගේ මනසට එම නිච්චයක් ඇතිවෙෙනි නෑ මෝලාරම්බෙඩී හෙම ලොකු සැනසිමදදයන්නේ මූලා රම්බිදි ඇත්තනව තියෙන ගැටීම වැඩි වනසේ මොක දර දර්ග කාලයයක්ත්තිසේ බනහල බනහලා යම්කිසි ආකාරයකින් අර රාගදේශයේ මෝහයට හරතුව වින්ියා රදේලා පවතින යම්කිි දීර්කාල ඇතිේ ඉරස දැංවය මෝලික ධර්මා පෝතිය ලැබිච් ගම බනහනික යම්කාල්ගෙන නතරවෙන් දැවාසින මිනි ට කල ෙටිය හම්බුනහම ීගෙන බීගෙන 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 බිගෙන යනම් පතුර පිපාසන් සිතරු. ඉරවාස මිනිහ කලේ පැත්තකෙන් තියෙනම් ආකාල වූමනා විනියයි පිපාසය ඇතිවුණ ඒවගේ මූලික ධර්මාපෝතිය ලැබුණ හම මූලික ධර්මාපෝතිය ලැබෙනකම් නොනිදාම මහා පිපාසකින් ධර්මය හගනාගනාගනාගනගෙනනල සිල් වැට පැත්තකින් කියලලා සලු මනිසුන්ගෙන් ඇසරු කරනායගෙනුත් ඇත්තෙලා කාම්බ්‍රේකට වැදි හරි කොහෙට අරි වෙලා කාරෙකට වෙලාහන් කොයි ලෝකයහැන් කොයි විදිය හරි එක දිගට බණනාහගනනාග නහග නාහගනාගන යනවා එතමයි සොවාන් මාර් ගනු ගම්පාගේ ලත්වන්නේ. අන්‍යාතන්ඥාසා මීතිය දෙකෙන ඥානයේ හටගත්තට පස්සේ බණහා්‍ය පිපාසෙන් ඉන්න මනුසෙකු වතුර ඔහයනෝවාගේ පෙපාසිෙන මනුසේට වතුර ලැබුණනි. තම හැසිර එක දිකට අවෝධය පත්යන කකමය එකැන මුූ ධර්මය අවබෝධයනකම් ප්‍ර්‍යක් ෂරක යා අයික දිගට හු. එදවයි සෝවාන් මාර්ග අනුගමිියකේ ලක්සන ඒ මහ හ හලා සවාන් පලට පත්වනො වෙලාකාහරරි අහ ගිනව වෙලා හරි හු ධර්මයමුණනි ිහි කරදදියි. ඉට පසේ තමයි ඇර පිපාසය සසින්දුන වගේ යම් කාලෙකට නැවත පොඩි ඉසිබුවක් විවේකයක් දන්නේ ඔන්න ඉට පසේ පණහනික පොඩ්ඩක් තාවකාලික අතරන්න. තාව කාලිතු. දැමට පලේ ලැබුණ දැම්පෝඩි අර හති අවනෝ දැන් තෙහෙට්ටුව දුර කරගන්න දැපොඩි ඉස බුවක්ගන යුවේකයක්ගන්න මෙන්න මේ කාලය තුළමොකද විවෙන්නේ. මෙන මේ කාලය තුළ අර එකතිකට බනහද්දි ඒ වැඩිච්ච සමති විදර්ශනා යුගනදව වැඩිච්ච භාවනා නිසා සමන් දන්න නැති වනත් බණහදදි සම සමති විදර්සන යුගනන්ද වැඩනාා අඩු වැඩි වසන්. ඒ භාවනා නිසා කෙලෙස් මර්ධනය වෙලා තිබුණේ යටපත් වෙලා තිබුණේ දැම්මොකද වෙන්නේ සියට සියයක් දුරුවච්ච කලෙස් තියෙනවා පුද්ලට සක්කාජයේයට විිච්ා ලබප පරාමාස ඒව නවත නැගලෙන්න එන නැගිලෙන් ඒවා නෙවේ සක්කාා ජි්ිහරි විජිච්චා හරි සිය ලබද පරාමාසය කියන මේ සංගෝජන ධර්ම නිවේ නැගිලයිම. එතනත් අර විජිච්චා නැගෙනවවේ නීවාර්ණය සංගෝජනරේ නීවර්ණය නී පංච නීවර්ණවට යිති විසිිකිච්චාව කියන එක සැකේ. එතකොට ඒනම් එකදිකට මර බණ අර්විදියට මහගෙන හගෙන හගන හගෙන ගිහාම මෙන්න මේ සියල ධර්මයන් පිළිබඳ විසිිකිච්චාව දරුවේන. එහෙම නොවී ධර්මය පිළිබඳ යම්කිසිේ ආකාරකින් සකසංකා ඇති වහනකොටර විසිකිිච්චාව එයටට ධර්මය අබෝධ කරගන්න ඉඩහරරි ෙම නෑ. හම ගිහිල්ලා යම්කිිසි දවසක පලයට පත්වනත් ඒෙක් වරම අයට දැනගන්න පුළුවන්කමක් ඇතිවන්නේෙත් නෑ පලට පත්ව වනට නැතිකල් හොයාගන්න බෑ. එහෙම මොකද පලයට පත්වනකොට විසේස ලකුණා සටහන්ගවෙ න්නෑ කොහවා. ට අමුතුුවෙන් ය ැන දෙයක් නෑහෙම උඩගිහින් පිම වැටන වගේ හෙම මෝඩ වැඩවෙන්න ඒ එහින ගැහුවාගේ නිකපා එක පාර්මනිකන් කලපල් හෙනයක් ගහනෝගේ දැරන එහෙමෙක් නෑ බුරු කතන් චිත්තවීතියක ආයුකාල දන්නතිකමනු විතින් චිත්තක්ෂණය කාල්කාලය දන්නතිකමනු විති අසුරක්ගාන සළුකාලයේකදී චිත්තවී කෝඩි ලක්ෂයක්චාර ඔයයා ජීත විී කෝඩ ලක්ෂයක් කර චිතවිතිය අ මාර්ගල ිත්තවවිතිය වස ගම ක ර්ගඵල චිත්වවිය එතුරසුරක්්ගහන සුළු කාලයක චිත්වීති කෝටි ලක්ෂේ තියෙනවා ඒකෙන් එකක් විතරයි මාර්ගඵල චිත්තවීතිය මෙහෙම කරන කොට චිත්තවිීති කෝටි ලක්ෂයක්ග ඒකෙන් එකක් මාර්ගඵල චිත්වී එහන කාටහරි සෝවාගමට දැන ගන්න පුළුවන් කවරුහරි කෙනනගේ අසම්බන්ධ මුසාාවක් බොරුවක් මතකතියාගන්න අමූලික කෙබරයක් කිසිම අධදැකීමක් ඇති අඥානී කියන මෝඩ කතාවක් කියලා මතකතියාගන්න හ දැනගන්න පුුවන් තාත්යක් නෙේ හමුණ නං ාකම හනා මවෙල්ල බදුරජාන්සක හනවාද ොම සොවාන්ද ැ්ද කියලා එහම හෙෙනයක් ද හන්න ෙති ො රික් යි වෙලා කාර එ තුො දැනගන්න බැරිය දැන් ස්වා ුණනා හෙේ ගණන්නකොට හෙනේ ගහන හොම ගියාම වැති ධර්මය ලෝකයට දේශනා කරනකොට එදාටද දැනගන්න පුළුවන් සස්ොවාගනා කියලා ඒක නිසා යක අම්මන වැඩ කරන්න නැතුව තමන්ත නොවැට හෙන දේ නොදැන්න දේ ගැන විචාර ඉදිරිපත් කරන්න ඇතුව වේච නිදිරිපත් කරන්න ඇතුව නිහතමාන මනුසය වසෙන් කරන්න ඕනි ස්සල අධ්‍යනය කළ විමර්සනය කළ ඇත තේරුම් ගන්න එක. තමන්ට වැටෙෙන් නැම් තර්කවාදවට යන්න ඇතුව ගහමරාගන්න ඇතුව කළහ විවාද ඇති කරගන්න නැතුව නිහතමාන මනුසේ වසයෙන් විමර්සනය කරන්න ඔවු මන් නොදන්නදී නොදන්නය නොදන්නදේ නොදන්නවි දිෙන විමර්සනය කරඩෝ. නොදන්න දේ දන්නවා කියෙල විමර්සණය කරන්න ගියාම එදාටීඉතින් හම්ුව නිනැහැධර්මයේ. සමහරුවන්නවා තමන්ට ධර්මය අවබෝධනී නෑ කිලවත් තේරුම්ගන්න බෑ තැන් වා පලට පත් ැතික තරම් ගන්න බැ යදරකදයක් දිග දිකට බනැහවා කියවා යමකි අවබෝධයක් ලැබුණන කියල එයට යන පශ්නී පලට පත්තුුණනාද නැද්ද කියල. සමහරුවන් හම නෙවී මූලක චතුර සතිි පිළිබ දන්සු තය කබෝධයක් නෑ ඒතින්ව ප්ඩිතයවගේ දන්නවාගේ දන්න දෙයක් නෑ නිකංගහෙම මෙන් ගහිල් ඇවිදලා අපි ධර්මාශයෙන් ොනහටික ඉගෙන ගත්තා චිතවී දිරිකක් කට පාඩන් කරගත් හරි ද කාටයක්ක් එහෙමේ අතපත ගත දැන්දාන්නවා චතුරර් සතක ැහවා උඩ පින් බල්ලු ඒහි මිනිසුත්තිවා ඉති ඒවාගේ අඥාණමි සුත්ති න්නවා ඇති ඒක නිසා ඒය ගැන්නේ මේ කියන්නේ යම් කෙසි කෙනෙක් ඉන්නවා දහම අවබෝධය ලැබවා මු තමන්ටක සාක්ෂාත් කරන්න බැහැ තමන්ට එක අවබෝධ කරගන්න බැ ඒ පලේට පත්වනා කියල මොකද ඒක තරම් සවම්ම අවස්ථාවක් නිසා එහෙනම් අකාණ්ඩෝ බණහනකොට එ අනං්‍යාතංඥා සාමීතීන්ද්‍රය කිය ඥාන හටගන්නවා ඒ ඥාන හටකත් තනස්වා මාර් අනුගාමිකෙක් එෙනවා ඒ ස්ොවාමාර් ගනුගාමිකෙක්ු නගන්නයා දකින්න පුළුවන් එ දිගටම නොනැවතීම පණහන්න පටන් ගන්නු එඔක්කම ස්ොවාමාර්ග අනුගමික එහමහනකට තමයි පලේ ලබන් ඉටුසේ පලේ ලවරට පස්සේ අර යම් කිසි කාලයක් කිසිබුවක් ලනවා ඉසිපු ලනවා මෙන්න මේ කාල න න ධර්මින් පොඩක් ඇ ධර්මින් ඇත්වෙලකෙන බනහනකින් පොඩ්ඩක් ඇත්තලලා පොඩකාරහපු ධර්මීන වනින් මෙමහිරමින් කල් ගෙවන කාලය. මෙන්න මේ කාලෙදි යෝනිසහෝ මනසිකාරය වලවත් නැත්නා. එක වේ බනඇහුවා චතුරා සත්‍යය අවබෝධ වනා හැබැයි විදර්ශනා පිළිබඳ ඥාන බහුල වෙඩල නැත්තම් ඒ අනි්්‍ය දුකාානත්ත ශ්‍රිලක්‍ෂණය පිළිබඳ අවබෝධය අඩුදුුණම්. එහම නැට තවත් ඉදිකරකි වෝත් ආශ්වාදය ආදිනව ුවින් විමසාහබැලීමේ ඥාන දර්ශන නැත්තන් විදර්ශන ඥානයන් දුරුවලන මොකදවෙදි එයාට පුළුවන්කමක් නැහැ ඒ මනසේ කාමරාගේය නැගිල එක නවත්තගන්න සෝවාන් වුණක් කාමරාගේ නැගිලයිනවා නත් තන්න බෑ එ දුරුවෙන්න්නේ මො හරිය දර විසමාචාර හරිය එක න කාමරාගේ නිසා නැවත් අකුසල්ලට පාපයටට බැගන්ඩ අදහසක් නෑ සයට සීයක්ම කුසලින් පාපයෙන් නිදහසන කිය නවේ කිව. පුද්ගලෙක් කියන්නේ රහත් පුද්ගලෙක් නෙව රතු රහත්තුන්හසේ නම ෙවී ස්වාන් පුද්ගලයෙ කිවී චතුරාර සත්‍ය අබෝධනා විතරයි සත්‍යඥාන ලැබුණ විතරයි කෘ්‍රඥාන වැඩ්ච කෙනෙක්වක් නෙවී කෘත්්‍රඥාන වැඩෙන්න්න පටන්ගන්නත් ස්වාන් සකදාගාමාර්ග අනුගාමිකැක් ඉඳලා එතනදල කෘ්‍රඥාන වැඩෙන්න පටන්ගයි. එනිසා මූල ආරම්භේදී මූලික ධර්මය අවබෝධනා කියලා කාජිති විචිචා සීලාපත පරාමාසකන සංගෝජන බද්ල කියය නිසා එයාට මහා සැහල්ලුවක් මන්සට දයනවා මහා බරක් ඔලුුවෙන් බිම තැබෝ වගේ සවභාවයක් දයනවා ආත්මී පරකින් නිහසුනා කියන ඒ ස්වභාවය දයනවා මොකද අසාර පංචුපතන ස්කන්ධය ආත්මයක් කියල වර්ද වටහග හිටෙන්සාරආත්මයක් කියලා ඒ අදහසි නිදහස් වෙච්ච නිසා මහා සැනසීමත් දැනයි මට්ටමින්. හැබැ එක තේරුම ඒ සැනසීම දයනවා කිබහම. අපි තේරුම් ගන්නවා ඉරවාස අපි හිතනෝ හැම ොහොතකම සවාම් පුද්ගලයාට අර පුෘතාක් ජනයට වගේ නවේ සෝවා පුද්ල හැම හොතක නිවිල ඉන්න කියල එමිටියොත් එම ිහි ජීතයක් ඇත කරන්න පුළන් සොවාම් පුද්ගලය කාමරාගෙන නැගිලෙන්න්න ඇත්තා කාමරාග නැගලෙන් නම් නිවාරමේ සමඟ පටිකගත් නැගලේන එන සවාම් පුද්ගලය තුරත් තුළත් ඇලීමයි ගැටීමේ අඩුවරි වශයෙන් පවතින එතකොට අන්නර ූි ධර්මාබෝදී පසෙ ගවෙන කාලෙක වුනත් දැන් අර්මතු මන විදිහට යම්කිස ආකාරකයා මග වඩනෝ දැන්.වබෝධීින් ධර්මය අවබෝධ කරෙන දැන් මට ටේවා මට මේ කාමය අසාරයි අනිජයි දුක්කායනත්තේ අසුබයි කියල වැටහෙනවා ඒ වැටහෙම තුලට දැන් කටයුතු කරනවා. කටයුතු කරනවා ධර්මය හැකි විදියට හැකි වෙලාවට සීකරනු. තැන් ගෘහජීතයක් ඇත කරන පින්වතෙක් නං අනිවාරය දැකී රක්ෂාව සඳහා කාලිෙන් කරන්්ඩෝල්. ගෙදර දොරේ කටයු සොඳහා කාලිවෙන් කර්ඩෝ. ද ර ම ර ද නුවෙන් කාලි වෙන් කරඩු සමජ වගකින් යුතුකාම දදිසා කාලි වෙන් කරඩු මේ දිහට නොයෙක් නො ඒ කාම ජීවිතයේ අවසතතා උදිසා කාලය වෙන් කරගෙන යනකොට එඒයාට ධර්මය නුවනින් මිහි කරන්න ලබෙන්නේ සමහට සුළු මහොතක් වන්න පුලුව සුළු මොහොතා ඉතින් ඒ සුළු මොහොත විදර්ශනා කරලා තවන්ට සැලකිවතු අන්දමින් ඒ රාගෙන්දේසින් මොහි නිදස්සන්න පුළුවන් කමක් ලැබෙන්නේ. සැලකිවුතු අන්දමින් එක අද්ඩක්කිල්න්නනම් ඒ නම් තමන් මේ කරන වැඩ ඔක්කොම නතොර කරලා එකඇන්නේ ගෘහවාසය සම්බාධක සහිතයි ගෘහවාසයදගෙන මේ වැඩේ කරන්න බෑ දහසක් වැඩවලට අවධාන යොමු කරන ගමන් මේ වැඩේ කරන්න බෑ ජනතිවසය නො එක් කාරීම ගෘහවාසය නිවනට බාධාවක් බවබෝධ කරගෙන අන ගෘහවාසයෙන් ඒ කාමයන්ගෙන් සිය සියයක්මඇංහලෙන්න්න පුළුවන්කම ලැබුණොත් අන්න එදාට පහසුව මේ මඟ වඩන්න පුළුවන් කම ලැබිෙනවා මොකද සම්බාධ කොලින් තොරවීන්දගෙන ගහවා ද ුවන්ද කෙනෙට වාඩිවල උදේදල රෑවෙනකම් පුට ෝකෝවාඩල ටිකට කල්පනාකර කරීම පුටුවකාරි කුම්ම නීරියව කාරි කුම නීියඔබ කද නරි කොහ අරීදග හරි සැතපිල හරි තමන්ට පුළුවන්ත උදේදල රවෙනකම්. කිසි කෙනෙක්ේ බධාවක් නැතුව. එක දිගටම ධර්මය නුවනින් විදාසනා කරමින් ඉන්න. සෙහෙම් පුලුවන්කමක් නෑ මොකද කෙර දොර වැඩතියෙනවා සසාමාජිකයන්නවා ඉටවාස ඇයවෙල බාධ කරන ෙදර ොරේ වැඩවල්ට එලියට යන්ට සිද්ධවේනවා ඇවිදිට සිද්ධ වෙන? නොකු නොයකුත් තාආකාේ මහා සම්බාධ ගොඩක මුහු දිමින් තමයි පුද්ගලට වැඩි කරන්නඩවේ ඒස අයට වැඩනුව විදර්සනාව කඒකාරව වැඩනි නෑ ඒස අන්සුමාත්‍ර විදර්ශනව කඩලා රාගදේශ මොහදුරු කර ගඩ බෑ ගිනි මංකිවනනිස්සෙල්ලර ගිනිමෑලයෙන් දරකෑල්ලත් දෙකක්කා ඉන්කරා කියලා මහා තමන්ට දෑනු විශල සැනසීමක් නිමීමක් අත්දකින් හම්බේෙන් නෑ ඒසා රාගේ දේශේ මොහේ මාත්‍රවසෙන් ගවි ලගේයා කියල. තමන්ටඒ ඒජීවිතයේදී මහද අදකින්න පුලුවලකන්නේ හෙම එහෙමගේ වෙනවාන මහාපරිමාන වසන්ගේ වන්නඩෝ. එක එහනම් ඔබ මහාපරිමානු වසේ කරතාාවම නිදරතවල ඉන්න කෙනෙක්ක ටො. වෙන කිසිමවැඩක් ඔබේ ජීවිතෙන නොති බේන්ඩෝ. රාජකාරි රැකීරක්ෂ දරුමාල්ලෝ ගෙවල්දරල් අඹ දරුවූ හර්ක ාන වසිටකඩන් ලෝක ලෝක සමාජයේ යුතුකම් වකින් එවා මුකත් නැති කෙනෙක්කෙන් ටොන්. එව මුකූදම නැත්තං ඔබට පු සයට සයක්ම එකසනකට වෙලා තුවා ුක්ක මූල තවාා සුනඥාර ගතුවා නිදහස් තනකට වෙලා මිනිසු ැවසෙන් නැත්තනකට වෙලා ිසුන් ඇත්තච තනකට වෙලා ලෝකකාම වැඩි පිල් විල්ලෙක් වෙෙන් වෙච්ච සක්ග පාම නක වෙලා හොද කලාව නිස්කල්ලංකවේ දෙගෙන එක දිගටම එක දිගටම එක දිගටම එක දිගටම එක දිගටම අටඒ දිගටම කියන්න හිතන එක දිකටම එක දිකටම එක දිකටම නැවතත් පන් කියලා. එක දිකටම එකදිකටම එක දිටම අකන්්ඩව අකාන්්ඩව අකණ්ඩව ත භාවිතයි බහුලි කතායි කියන බුද්ධ වචනය සිය කෝටිවාරයක් කිවත් වැටහෙෙන් නෑ එක තමන්ට වාසිසාහකරතියන්න ටක් ගල වැටහෙන් එවන එක පාරයි කියන්්ඩෝ ධර්මයට නිවනටදාල ධහම්කාරණාවක්ක හම එක සිය වතාවක් කෝටි වතාවක් කියන්නෝ ආසේවිතයි භාවිතයි බහුලි කතායි සිය වතාවක් කියන්නඩෝ අන බලන්න එක තමන්ගේ දුරුවලකම එක එල්ල තමන්ගෙන් ප්‍රඥාව තියෙන අඩුපාඩුකම. ගේ මනසතින වංජාවක්කයට එක තේරුම් ගණ්ඩෝ මොකද අවශ්‍යමතන විදර අපි තේරෙන් නති අනවස ඔක්ොමි ෙේරවා අවශ්‍යමදය තේරෙන්නේ. ඒ අවශ්‍යමය තර නති නිසා අවශ්‍යමතය කරන්නේ අවශ්‍යමදය කරන්න නති නිසා අවශ්‍යපතිඵලේ ලැබෙන්නේ. එන ලාහිට ගෙම් වැට කම්පාලන් ඉන්නවාගේ ඉන්දහිට විදර්සනා වැඩුව කියලා තමාන්ට දැයින මහානීවීමක් නං අදකින් හහාම්ේනි. මේක එක දිගට කළ යුත්තා එක දිගටම කළ යුත්තා නිවන මේ ජීවිත ති අත්‍ය වශන එක ඇනේ මේ ජීවිත යේදම පරිනිර්වාණයට පත්තයෙන් ඔබ බලාපරොත්තුව වෙනවන හෙමනැත්තා සියල දුකෙන් නිදහස්වීම නම් ඔබේ ප්‍රාර්ථනාව පංචූපාජනත්කන්දය කෙර පවතින චන්දරාගේ සට සියක් නිරුද්ධ කරන්න නම් ලාපොත්තු වෙන්නේ. හනම් අප්‍රමාධීවෙන් එහ නම් දැම්ම ඔයි තිය ෝක තියන වැඩ පලටිත්හැලදා. ඒ මට්ටමට එ ඔබේ මන සෙක්ම උගරනන් ඉන්න මටමටන්ට ඔබේ වනස දෛරයක් වීරයක් තියෙනම් ඒමටමේ නිවනක් අත්දකින්න පුළුවන්. එනිසා තමන් ඉන්න දැන දෙගෙනයි අත්දකින්න පුළුව නිවන. එකටෑ ප්‍රත්්‍යේක්ෂ ඥානවල පස්සනි ප්‍රත්්‍යයක්ෂ ඥානය කියල කියා. නිවන අත්දකින නිර්වාන ප්‍රත්වයක්ෂ ඥානයේ. එකඇන්නේ තමන් ඉන්න සැනන්දලා තමන් මෙතෙක් මේ නිවන උදිසාකරපු කැපකිරීමව තමයි මට ප්‍රතිඵලින් ලැබින් අරි යාදිසං ඔපතේබී ජන් ආදිසං අර්ථය පලන් කියන න්‍යාධර්මය ලෝකෙයට විතරක් අදාලකන්නෙවෙ වටත් අදාලයි. තමන් කොච්චර කුස සීලෙෙන් යුක්තවාසයරනවට තමන් කොච්චර ඇස සංවර කරගන දන්නේ තමන් කොච්චර කණසංවර කරගන දන්නේ. තමන් කොච්චර නාසයංවර කරගන දන්නේ තමන් කොච්චර දිවසංගවර කරගන දන්නේ තමන් කොච්චර කයිංවර කරගන දන්නේ. තමන් කොච්චර මනස සංගවර කරගන දන්නේ ඒ මට්ටමට යොගනිි වනක්දකින්. එකයි මේ ධර්මිතින ආශ්චාරයි තැන් අපි අ විභාගෝලනං අද විභාගයට ප්‍රශ්නවට උත්තර ලියලා පිට මස දාානගින්තෑ ප්‍රතිඵල් ලැබී මේ ධර්මය හෙමිකන්නව. මේ මොහෝතය ඔබ යම් කැපකිරීමක් කලාද. ඒත් මඒ මට්ටමට ප්‍රතිඵලේ වෙලාම ලැබේ ඒ වෙලායම ලැබෙන. කල්යවල ලැබි නෑ මේ මොහෝතමයි ලැබි. මේ දැනුයි ලැබින්. හෙටනිවේ ලැබි දැන් ලැබින් දැන් මේ මහතය ඔබේ අවිද්‍යාව යම් මටමට දුරුුණාන මේ මොහතය ේ මනස ඒ මට්ටමට නිවෙන ම්ටමකට ඔබේ ෘස්නාාමන්්‍රසිින් දුරුවු නම් මේ මොහොතේ ඒ මට්ටමට ඔබ මේ මොහතිදිම නිවෙනවා මේ මොතිදි මේ නිවන අදදකින යම් හෙකින් අවි්‍යාතෘෂනාා දෙකම සදහට මේ මොහොතිදී නිවිලගියෝ සදහර මුර වෙලගයොත් එහනම් මේ මහොතිදිම ඔබ අරිහත් පලට පත් වෙන. අය හෙටන ඒකයින්න මේසා අපි දැනගණ්ඩෝන අපි මේ නිර්වාණමාර්ගය වඩන බුද්ධ ශ්‍රාවකයන්නම් තර කැපකිීම ඇව අපි මේ වැඩි කර නිදැ බලා ඉගෙන ගන්න යනකුට අපි කොච්චරැපරනවාදී දේව. කොච්චර කැප කරනවා අද ස්කෝලෙක් හහි ගෙන ගන්න කොච්චර කැපකිරීම කරා දරුද ධාතුනත්තිේ. කොච්චර පාඩාන්කලාද පාට පොත පේසංල කුල් දාග ොචර පා කල ොචර ියවසන්ගේා කොච දි ැල්ුවල් කොචර නෝටස් කියවද කොච්ර පොත් කියහ්ුවල් කොචරමතර අමතර දැනු හෙවවාවද. ස්කොල දවසගානකිය ඉතුරු සෙල්ෙනසුරාද තිවසන්ගිය ගෙදරාවත් හෝමර්ක්ස්මයි ඔක්කම ගෙදරාවත් ඉස්කෝල වැනි ඒවගේ කැපකිරීමක් කරේ උසස්ෙ සාමාන්‍ය පෙළ උසතස් වල පාසේ විශ්විද්‍යාලගී ලිට තෝඩා කැපකිරීමක් කරන්න දදා දුකක් වදා බඩකකි ඉන්නඉදගෙන නොකා නොබී ඉගෙන කත්ත පාදි කරතා තව නොෙක් නොෙක් ගහටවට හොල දුන්න සාමාන්‍ය ලෝකයේ ආශ්වාදය සොයන්න සාමාන ලක සැපය දි ස අපි එච්චර කැප කිරීමක් කරන ඒවට කාල සට අහන් ආදාගන ඒ වෙනුවෙන් කොච්චර කැපකරන ඔය විභාගයක් ලංගෙනකට බලන්නක සාමාන්‍ය පෙළ උසස් පල දරුවන්ගේ කැපකිරීම කොච්ච රද කියල. ඔය කැපකිරීම මුතුම්මූ අමා නිවන උදිසාතිබුණ න කොහෙන්ද න අතරවින්. ඔය සාමාන්‍ය පෙල උස්පල කරන්න ඔයි දරුව වෙහෙසෙන වෙහෙසිල්ල ඔය උපාධයක් ගන්නඩ ඔය දරුව වෙහෙසෙනන වෙහෙසිල්ල මේ අමා ධර්මය උදිසා කැප කරාම් ඒ වෙහෙස මේ ධර්මය උදිසා ඒවගේ උුණන්දුවෙන් කාය කැපරණ. හම් ඔය කියන නිීම ක් නිම දකින්න පුලුවන් කම තියෙන් එකට කලබල වෙන් ඩෝර්න්නේ ඉක්ම නිමත් දකින්න පුලුව. අගේ නිසා මතකතියා ගැන තමන් වපුරුණ විදිහට අසන ලැබේ. තමන් කොච්චර ආස්වාදය ආදින නෝනින් දකිමින් වාසේ කරනවා. කොච්චරේසදා කාලයක් වෙන් කරලා තියවා දවසට පෑ විසිහරත්යෙන උද නැගිට වෙලාදල්ලරෑ ඉදට යකගම කොච්ටර කාලයක් මේ ආස්වාදයකාමේ ආදිිනෝනෝනින් දකිින්ට වෙන් කරලා තියෙන්නේ ඒ මට්ට මට ප්‍රතිපල් ලැබෙන් මටයි ප්‍රතිිපල් ලබෙන්. වාපොරපු රමට අස්සන ලබින්. ඒසා හොඩ්ඩක් කකරලා ලොකු වස්සන්නක් බලාපොරොත්තුේ එපා එක තමයි ධර්මය නිසා ඔබ මේ නිවනොතිසා තමන්ගෙනවන අපේ නිවෙන් කාගවදනෙවේ තම තමන්ගේනි වන තම තමන්ගනිවන කියෙමි මං්‍යයති යන අදහසිේ ම නිවන්ද න න ත පුද වද න ගෙන කතාව න මමු න සිද ො දර ා පස චන්දය. දධපාදී වශයෙන් වටන කෙනෙක්නේ එතකට නිවන ගැනැත්තක් යන වනස හනම් අන්නේ කැමැත්ත බලවත් කරගෙන එනිවල ගැන තියෙන කැත්ත බලවත් කරගෙන ඒ උත්තරීතර නිර්වාණ ධර්මයම දිගින්දිකටම ශ්‍රභණය කරමින් ඒ ධර්මය මනාකොට සොයමින් විවර්ශණය කරමින් කටයුතු කරනවන ප්‍රිලක්ෂණය කියන යුතුම් වෝ ඒ විදර්ශනා මාර්ගය අනිච්චදෝක අනත් වසයෙන් අනි්්‍ය ලක්ෂන නවයයි දුක්ක ලක්ෂණ විසිපායි නදලක්ෂන හයයි නාදවාසෙන් වූ. හතලිස්සාආකාරු විදර්ශනා ඥාන දර්ශනය පහලකරගෙන විදර්ශනා කර්මස්ථාන වඩමින්. දිගින්දිකට දිගින්දිකට කුමන ඉරියවය වුන අතු වාය කරනවන ඔබ ගිහෙක් ක වන්න තුලාන් පැයිද් දෙක්වෙන්න පුළුවන් කුමන නිරියව වාස කරන තිකන හිටගෙන හිටියත්වඔබ ඉඳගෙන හිටියත්ව සෑත පිල හිටියත් ඔබ ඇවිදිමින් හිටියත්වඔබ දිගින්දික මාකන්්ටව වන්න මේ කාම ආස්වාද ආදන මනිහි කරනවා න. එ නම් බහුලවසයම් රාජදේ ොහි නිවිල යනු එහනම් සුල වසය නිවිලයන්න්නේ සුල් වසෙන් හෙම කරන තා දැන් බලන්න උදැල්ලක මීට ගෙවන්න විදිහ තිීරණ වෙනෙක හොමත් ඒ උදල්ල පරිහරණය වෙන ආකාරයන්න දැන් අද ගොවිලාල කෙනෙක් අද උදැල්රං වැඩ කරනවා උදැල්ල තියල යනවා තම් මාසිකට පස්ස ඇවිලතම මේ දල් අතගන්න මේ විදිහට මේ ගොවයා මාසිකට එකවතාවයි උදැල් අතරකන් එමනම් ඒ ගොවයා ඒ උදැල්ල ගදිගට පරිහරණය කරන්නේ නෑ එහෙනම් ඔය උදැල්ලි මට ගෙවෙන්නේ ඊ අනුකූලොවයි ඊට සාපේක්ෂවයි එතුර වසර ගානක් ්‍රමයිට අවුරුදු දහයක් පහළුවක් ගහිල්ල වෙන්න පුළුව අර උදැල්ෙ මීට ගවෙන්නේ මුොද එමනුසයයා මාහසෙකටික දවසක් විතර තමයි උදැල්ල පරිහරණය කර හැබයි තවගෝවී එක්කඉන්නවා තැන් එක්ත රගෝවී එකන්නවා උදේන්දල රෑවෙනකම් නැත්තං උදෑසර කාලෙටන්ගත් හම් මහපොලෝට අඳරෝ වැටෙනකම්ම ට එක දිගට මොනවට හැමදෑ මේ විදිට මෙයා කටයුතු කර එහ ඒු දෑල්ලන අපිට දකි හම්මට ඉක්ම ල එහනම් එනම් පැහැදිලි යාදිසං පසේ බේජන් තාති සං හර්ථය පලංකිල ධර්මය එකවේ වපුර විදිහයට ඇස්සන ලැබි එහනම් ඔබ මූලි ධර්මය ආබෝදුන ඉස්සලා පැදිි තේරු ගන්න වන දෙයක්ත්තිියේ ඉස්සල්ලා අපි කල්ලබලනතුව බලන්න ුවන මූලික චතුරා සත් ධර්ම අපිට අබෝධ ල ස්. එම් ලන්දරෝනය එක දැම් මේ අර්හෙන් බානැහ්වා මෙහෙම බ නැහ්වා අර හාමුදුරන්ගෙන් බා නැහවා මේ හාමුදුරන්ෙන් බානැහ්වා ඉතින් ඔහොමනං හැසිරේන්නේ බෞද්ධියෝ එකකන අරයහ ුත් බනහවවාම හිුත් නැහවා හරි මුදුරේ බණ හලතින හැ බගෙනව බෝධයන් චතුරාර් සත්‍ය බෝදධලලා යෙන කෙවා චතුරාර්හත් එහෙමනි කියන්නේ බන්න බනඇැහවාට අරනාලිවිෙනුත් ඇහවා මේ නාලිකාවිෙනුත් ඇැහවා අර හාමුදුරන්ගේ උත්ඇැහවා මේ හාමුදුරන්ගේ වා දියවට ඔබ් එක නොත් හැවා ගිහිල්ලත් ඇැහුවා ඉතින් ඔය ඒ ඒ හාමුදුරුවරු කෙවතුු ධර්මයත දේශනා කරය කෙල අපි ොහොමත් දන්න සමහා හාමුදුරු කෙනෙින් බනහව කියන උුණනා ාත කතාවක් කියෙන පුළන් දේශනාරරි සමහා හාමුදු කෙනකින් බණනැහවා කියන උන්හහා සමහිට දිවිය ලෝකට පැනගන්න හැටුවෙන්ට දේශනා කරරි මෙ ආාකාරයෙන් නො එක් ආත්කාරයෙන් සමා මෙයාකාහර නො එෙක් ආකාරයෙන් මනුසියෝ භික්ෂූන්. තමතමන්ට නොක් හිතනාකාරෙන් කටටන්නේ කටට එනේ නවා කිව්හම සිවරක්ඇැලගෙන තට්ට බාගෙන ඔක්කට බාණ කියනවා. එහෙම දෙනා පිහිතන් ගන්නේ. එහෙම් බන හලවර වෙලා දැන් හරි 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 දැම්මට ධර්මාාබෝධය තියෙනවා දැමට මේ මගවත්න්න හැටි කියන්ඩු කිය කියන අඇත් ඉන්නවා. ඉතින් ධර්මය අවබෝදුන් ව නඟයි මත්වටන්න හැටි මොකද කියන තියෙන පරපරත්ති රහිත වෙනවා. තමන්ට අවබෝධය ලැබෙනවා මාර්ගය වැඩීමගැන ඒ නිර්වාණ මාර්ගය අවබෝධීම ස්වාන් පලේගිය එන තමට ප්‍රති්‍යෂ ානය පහලෙනවානි මෙසේ කටයුතු කිරීම මේ රගදේශ මුහුණනසාගන්න පුළුවන් කියල. එනිසා ඉස්සල්ලමක් බලන්ඩ ඕන පැහැදිලියම චතුරාත් ධර්මය තමට අවබෝධය වෙලා තමන්ගේ චින්තන පටිසෝතතිය සකසෙලත්ව.ඒ තමන්ගේ හිතනව විධානයක් ප වස පරිවර්තන වෙලාතිී. කාමය දුකයි කියනනි කාමය අසාරකැන ඇත්තටම අවබෝධයද ම ප්‍රතිාාවට න කියරනි. අනුන් කිය නිසා අපිට කියන්න පුළුවන් මේ දුකයි අසාරයි මේ ලෝකය අසාරැකය කියඉන්න පුළුවන්. කිසිීම අවබෝධය නති විනිහට තේම කියන පුුව අන්සු මාත්‍රයක අවෝධයක් නැති ජීවිතයට බුදු බනපදයක්ක්හපු නැති විනිහයටට කියන්න පුළුවන් ම දුක ම ආසාරයික අවුර කියනක්කාග. එතකට පිතු මාර නද මොුසට අබෝධල බිල කිය. සා ඉස්සල්ලම් බලඩඕන කාමය අසාරයි කාමය දුකයි කාමය අසාරයකයෙන් තමන් අවබෝධයෙන්ද. පටිච්ච සම්ම්පන්න ්‍යයා ධර්මයට අනකුලෝ තමන්ට වැටහුනා. දුකයිකෙන මුණර්ථයෙන්ට. පටිච්ච සපාධර්තියෙන් ඇතකුණනාද. එකවේ හේතු පල ධර්මය තුළින් කාමය දුකයි කියන්නේ කාමේ දුකෙන ඇතහති දැක්කද. කාමේ හේතු කරගෙන දුක්ස්කණය සමධී නාකාරරි දැක්කද. කාමය ගගීම තුළ දුකස්කන්න්නේ නිරුද්ධය නාකාරී දැක්කද නුවනින්. හෙනගේ සමුදය ධර්ම සහ නිරෝධර්ම නුවනින් දැක. යංකකිචි සමුදය තම්මාන් සබන්තා නිරෝධම්මන්ටයකෙන න්‍යාධර්ම තමට අවබෝධයි. පරි සම්බෝධන් හහිතු වහග නිරජති කියන නියාදර්ම තමට ආබෝධයි. හේසෝගෙන් මේ සයාල සමුදයනෝ සමුදයන වත් ඒතු නිරෝධී ශයාල නිරද්ධන ව පෙන්වාදන අනුලෝමය පටිලෝමේ පටරි සමපාය අනලෝම පටි පටිලෝම ඒ නියාය ධරම ආවබෝරයිද. යනාතිකසි ඉස්සල සැහර දැනගඩු. ඉස්සල සැකහැර දැනගන්න්ඩෝ වාහන අරකන් ඉස්ස තමට වාහන පදින්න පුළුවන් නැද කියල සැහර දැනග්ඩ. පදින ගමන්නන් වාහන තමන්ට පදින්න පුළුවන්ද. ඇද කියලා තීරණය කරඩ යන්නේ අනිවාරය අනතුරක් කරග නතරවෙන අසුරක් කියලා කිවාම නොයක්කාරෙන් අනතුරුසිද්ධවෙෙන පුළුව දෘෂ් දෘෂ්ට අනුසය නැසුනා අවි්‍යා පවතියෙන් නිසාස්වාම් පුද්ගලයා සෘෂ්්‍ය අනුස නැසන. අවි්‍යා දෘෂ්ි හටගන්න ට අනුසයක් නෑ ඒගැනිව එක්මනින් පහරළ දාන්න පුළුව අනුසක කියයනන්නේ ලෙසිෙන් දුර කරන්න බැරි අදහස්. එන දෘෂ්ට අනුසේකය ඒක පහවෙන ස්වා පුද්ගලයාගේ ධර්ම බෝධයක් එක්. ස්සල්ම් ලන්ඩුවන ධර්මාාබෝධී මට ලබුණද නඇත කිය ලබුණනා කියන සැකිය ලැබුණ කියන විශ්වාසය තමට තියෙනවන. එං එයා පැතර දැම් බලන්ඩෝන එමනක් ආස්තවාදය කාම ආදිනු නෝනින් දකිද කෙබතු ධර්මයද දැන් විදර්ශනා ඥානයෙන් මිනිහි කළ යුත්තේ අනතකොටට පේනවා ස්කන්ද වයෙන් ආයතතු වසයෙන් ධාතු වසයෙන් පටිසාහපත් ධර්ම වසයෙන් මේ සියල්ල විදර්ශනා කළ යුතු අන්දම ඊටහසක් මොකද කරන්න ෝට. ගින්දිිකට ගින්දිකට දිගින්දිකට වැඩිම කාලයක් කෙවදිසාාවය කරන්නඩෝ දැන් ගිහි ජීවිතය ගත කන්න පිංමති. අපිත උදේ පහට නැගිට්ට කියලා උදේ උදේ හට නැගිට්ට කියලා දලවස උදේ හට නැගට ලිතමු රෑ නිදාගණඩ යන්නේ රෑ දහට එකුල් හටිකින නින්දට උදේ හට නැගිටල ෑ කො හට දොලහට නිදදාගන්න අපිසුරයා දොහට ඉදගන්න කියලා. එනමයා හැය දහටට කවසිීගන්න. බදෙහයයිඉදලා රැහය වෙනකා. පෑ දහටක් අවදියෙන් ඉන්නවා පැහැයි නිදාගන්න. දොන මේ බුද්ධස්ශ්‍රාවකයට පෑ දහටක් තියෙනවා තමන්ගේ ජීවිතේ අවශ්‍ය කටයුත්තකට වෙන් කරන්න. අවධින් ඉන්න කාලේ. අපි ඔයි පෑ දහටෙන් වංගලතියෙන් නිවන් නිවන පිණිස විනාඩිධයක් පාලවා. නතම් පෑයි පෑ දහතක්ම කාම උදසා. රැකීරක්සා ඒවා දොරනලතු කරන්න ඒව ප්‍රශ්වට උත්තරහොයන්න්න ගහන් ගෑස්ොයන් තව නොයකුදේවලට තමයි ප දාහතක් වෙන් කලතියෙන්. එක පෑ වෙන් කල තියෙන්නේ මකෝඩන් අපිතමහෙම හෙම නංඉතින් එයාගේ මඟවැඩන වේගිය කිෙව තුදුකිල බොටම තරෙන් දෝල්. මොකද වෙන්කලදින ඉතාම් සුළු කාලය දවසි පැ තියෙනව දහටත් දහටෙන් එකයි වෙන්කරල තිය නිවුණ උතිසා දාහතක් ව කලති ලක උතිසා ඒනගේ පුද්ගලයාගේ මනසි වැඩීමට යන්න පුළුවන් නිගීම දැවම තිකල බට පේෙන්. නිවාරගේ පුද්ගලයාගේ මනසේ අනිවාරයෙන් වැඩිහරියක් ප තියනවා ැවීම. මොකද දැවීමට පෑ දහතක් වෙන් කරලා නිවීමට පෑ එකයි වෙන් කරලති නිට පෑයි දැවීමට පෑද ආහතා. එනම් ඒ විදිහට බලන්ඩ ඔබේ ජීවිතේ එලිවෙනවා රෑවෙනවා ඇහැරෙනවා නිදාගන්නවා ය අදවසෙන් මේ ගත වෙන ජීවිතේ. දවසකට පෑ කීයක් ඔබ වෙන් කරනවද සත්‍යය වශයෙන් හරියටම කාල සරටහනක් ගාගන ද පාට ැකිටනවා උදේ පහහින්දල හිවෙනකම් මෙත් අඩනවා ඉඩ හයිග අට වෙනකං අනි්‍ය සඥාවට නවා එහෙම නෙවි ඒ වත්හදාගන්නේ අල්ශ්‍රාාවකය උද්දස්්‍රාවකය ජීවිධයට යතහාවාදිය මුහන දෙනවා ඔය වත්හදාගන දාගලන්නට ඔන්න බොරුවට එතකොට ඒ කාලේ තුළ විතරයි විදහස නවට වංක කර ගත්ත කාලේ මෛත්‍රී වඩන් උදේ පහහිදල හයවෙන විදර්ශනාවට දේ හහිද ලාට වෙනකක් ඉට ප නිකංගින් නෝඩබිම්බලපර ඒ බුද්ධශ්‍රාවකයෝද බුද්ධ ශ්‍රාවකයකයන් එහෙම අති්‍යාන පිරිසකටද බුද්ධශාවකය නිරන්තරය මේ ධර්මය වට පිරිසට හනම් ඔබේ ජීවිතය ඔබ කොච්චර පෑගණක් වෙන් කරලා යෙනවාද ධර්ම මාර්ගය ප්‍රගුණ කරග මම නිම් බල අන්න දැ එක කාසරටනාකාරගට වන හැමදෑමං දේ නැකිටලලා හෙමයි ඇවිදින්ඩ යනවාගේ උදේයට ව්‍යයම කරනවාගේ එහෙම කාලසටාන කදාගණ්ඩ ඕන්නේ. එහෙමවසනේ බෝජ්ජන්ගදරම ිහමෝුවඩන්ට බෑ කලසටාන බලාගෙන බොද්ජන්ග වටන්න බෑ මොකද මේ සිතේ. එක වෙලාකට හැකිලිච් ස්වභාවයක් තියෙන්. තව වෙලාකට විසිරිච්ච ස්වභාවයක් තියෙන්. මේ හැකිලිචස්භාවය විසිරිච්චස්වභාවයයි. හැකිලිච්චස්වභාවය සංකීත චිත්ත, විසිරච්ච ස්වභාවය විකීත චිත්ත. මේ ගන චිත්ත දෙක. මේ මේ වෙලාවට පවතින්නේ කියලා කාටහරි කාල සටහනකින් නවත්ත ගන්නන පුුවන්. එක උදේ අට්ටවින්දලා උදේ අටේන්දලා උදේ දාහයනකක් හැමදෑම සංකීතය චිත්තේ හවස දෙකේ දලා හව සහය වනකක් හැමදෑම් වික්කිත චිතේ හොමතිීව කාලසටහනක් අනුව මඟවටනුවනම් චිත්තත් කාල සටහ කාල සටහන කරඩුලෝ කටයුතු කර ොෝන් ටයුතු ෙන්ඩෝ හිතයක් ක්‍රියත්මක ෙන්දොන කාල සටහන කරන්නුකුලු එහම එකක් දේෙනවා ිත්තය ඉසල ම මලා රම්භික්ුවා චිත කියන්නේ අර වඳර වගේ කොයි ලෝකය අයිද කියලා දන්න ද වන්දුර මෙම අතයෙන් අත් අල්ලගෙන යනකුට පි දරම දී ලගට වන්ඳුරල්ලගනි කොයි අත්තද කොයි ෝකට දව යන්නේ කොයි පැත්තර දෙයන්නේ උතුර දිසාවටයද දකු නිසාට අයද ැ ට යිද එහෙම තීරණය කරන්න පුළුවන්ද බටහිල් දිසාවටයයිද කොයි දිසාටයද උඩ දිසාවට යයිද අට දිසාවට අයියට දිසාහයෙන් කුමන දිසාාවටය අයිද අනු දිසාවටය අයිද යනතිකස. හෙම තරණය කරන්න බෑ හේතු පල වසෙන් අහුවේච අත්තානූ ඔොන්දු රෑන ගවන තීරණය වෙනවා. ඒවගේ මේ සීත මේ සීත නමති මෙමාරයා උදෑසනින් දලා රෑවෙනකම් කටයුතු සිද්ධ වෙනකොට කොයි ලෝකිටයයිද කුම අරමුණු ගනිීද කල්ති අත ේරුගන්න පුළුවන් එතක ේසි ක්කටලි වන්නේ කොයි වෙලා ද ප්‍රෝධය ැ සිටන කොයි වෙලාවිද සංකිිත්ව ව හැකිලන කො ලාවි වික්කිිත්ව ව විසිරන කො ලා හම තේරු ගන්න පු. ල් සථානක ටනුකූල ඒ කටයුතු සිදධෙන න අන්න පුළුවන් හරියටම ඔයාම මෙන්න මේ වෙලා විඳල මේ වෙනකක් මේ කර්මස්ථාන වඩන්ද මේ වෙලා විඳල මේ වෙනකම් මේ කර්මස්ථානි වඩන්දගිල් හරිට පනවන් ඉතින් සිත ගැන තිය අවබෝධ තමයි එක පෙන්ුම්ර නිසා සිත ගැන අබෝධයක් තියෙනන කවරුවත් ඒයවගේ මෝඩ වඩ කරඩ ියන්නේ එහෙමහම පාර්තිකක් හතාන රූටියනිකක් හදාගෙන කරන්න පුලුවන් වැඩ නනිවේ මේවා එහෙම හළුවන්කමක් නෑ හෙම කල් සටානක් හදාගෙන ක්‍රමවේදයක් හදාගන්න නිවම් මඟ වඩන්න බෑ ඒ ඒ මොහොතේදී ජීවිතයේ මුහුණ දෙෙන අත්දැකී මනවා ඒ ඒ මොහතේ ජීවිතයේ ජීවිතෙන මුමුණගෙන අරමුණු අනුව තමයි ස්ථානෝජිත ප්‍රඥාවෙන් එකට යඋත්ත කළ උත්තේ බුද්ධස් ්‍රාවකයක් නිසා එකට එහෙම හරිරුණ නිශ්ිත වසයෙන් පනවන්න පුළුවන්කමක් ලැබන්නේ නැහැ මේ මේ විදියට මඟ වඩන් ඩ ඕන කියරෙ නිසා නිරන්තරයෙන්ම ර ඕන එකම දෙේ ඒ තමයි නිරන්තරයෙන් මේ ආශවාදය කාමය ආදිනු දකිමින් වාසය කරන්න් ඕෝල්න්. එහෙම ආසය කරනකොට තමන්ට පුළුවන්කම ලැබෙනවා රාගි දේශය මූහය නිවාගණ්ඩේ නිසා දහම අවබෝධච පමණින් රාගිදේශය මූහය නිවෙනව කියල හිතන් එපා. කාමය ආශවාදය දුකායි කාම ආසාදය අසාරය කියල අබෝධූ පමණින් ආහෙනං අසාරකාමයෙන් දුකවුකාමෙන් මංහෙන නික්මිල යන්නන් කෝ කියලා එහෙම වනස නික්මෙන් නෑ. ඒ එතනිින් හැපැතට මගවඩන්ඩ කියල තිෙන්ෙමයයාමත්. අවබෝධය ලද පමණින් කෙස් දුරුවෙන නිසානි. යමෙක් සවවාංගූ පමණින් අරිහත් පලය අසාධනය වෙනවා නම් මඟ වැඩීම කාවශ වන්නේයෙන් කෘ්‍රඥානුවලින් කරණයක් ෑය නම්. එනන් කෘත්‍ර යාානලින් කොච්චර කැමර වැඩට කන තියෙනවාද දක්කම් පරිින්ය යන්ති, අභිින්යයි අන්ති දුක පිරිසින්ද දකිින් ඕෝන කැම්බුරට කැඹරුට විනිවිඳ දකින් දෝන. ඊළඟට සමුදය පහ කරන්න ඕන සමුදයන් පහාත අබ්බාන්ති නිරෝධම් චිකා තබද නිරෝධය අදක්කඉන්න ඕන ක්ෂාත් කර ගණ්ඩෝන් එලට මාර්ග වඩ ඕන භාවිත කරණ්ඩෝන් ම ගම් භාවි අබ්බදදී ඒ විදියට ගැමුරට ගැඹුරුට චතුරා සත්‍යය අ න් පරි තු ගැර 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 ගැරට ැර ගෙරට මක් ස ද වසෙන් හේතු බල ධර්මාවාසයෙන් නොයෙක් නොක කාරෙන් ස්කණ්ඩායතන ධාතු ගැනතිවසෙන් ගැමරට 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 ගැර විර්සණය කරමින් දකිින් ඕෝන. එවිදිට දකිමින් වාසය කරති තමයි අනට සමුදය පහවෙ වෙලා නිරෝධය සාක්ෂක්ව වන්න පටන්ගන්න. ඒ විදිට නෝනින් ධර්මය භාවිත කිරීම තමයි මාර්ගය වැඩීම කියලා කිය මාර්ගය වැඩීම කියන සමති විදර්ශනා ඇ සමත විදර්ශනා කියලකිවවේ පංචනීවර්ණයින් පහවෙච්ච පච නීවර්ණය අඳරුවවෙච්ච චිත සභාවයක් ඒ චිත්ත සභාවය තුළේදගෙන දිගෙන් දිගට උතුම් වූ ධර්මය මනය කිරීම පටි සවපාධය මනය කිරීම මය ආස්වාදයන්හි ආදින වෙනහි කිරීම පංචුඋපාදනස්කන්ධය ආදිනව විනිහි කිරීම ආර්තනයන්ගේ ආදිින වෙනහි කිරීීම ධාතුන්ගේ ආදිනුව මිනිහි කිරීම. සියල්ලෙහිම ආස්වාදය ආදිිනව නිසරණයෙන් වනින් දැකම්. ආස්වාදය සමුතිය වන්නේ මෙසේ ආස්වාදයේ උද්්‍යයංගමය මෙසය ආස ආස්වාදය අත්තංගමේ මෙසේය හේතු ඇතිකල්ලෙ ආස්වාදය උදා වෙනවා. පස පච්චා වේදනා තු නරෝද තල්ල ආස්වාදී රුද්ධ යන අත්තංගමයටට ආවසානට පත්තියන. පස්ස නිරෝධ වේදනා නිරෝධ. ඉරට හේතු පල වසෙන් සකස්වන්නාවේ ආස්වාදය එහි ආද ක්වාස නත්වා වස. එතතු ද චන්දරග න න්දරාග භාන ද නිසරන්න එතොට ආස්වාදක න ච චන්දරාග ඇල්ම ප්‍රමියේ සිතිීමම් පාවිලයායනු. එනන් දෙගින්දිකට කරන්න දයන මේ ධර්මය නුවනින් දකිමින් ආසය කිරීම. වෙනමකුත් අමුද අයතරන්න දෙයක් නෑ. එහෙනම් මලාරම්භදී චතුරාසාත්‍ය අවබෝධච පමණි ඔුට තියෙ කාම ආවාදීෙන් දුකයි කියන අවබෝධී විතරයි ඒ කාමි ආශවාදයෙන් කාමෙන් ආශවාදිෙන් වෙන්වන කෘ්‍රඥාන නැති නිසා ඒ කාමිින් ආශවාදී වෙන්වෙන්න කන්න ඕනමොකදගෙන වැටීමනේ පුර්වසිෙන් වැටීම ඇති ඉතතිරි හැතට බණ හලා කල්ලාන විත්‍රයන් ඇසරු කරලා එතනින් හැපැත්තට ඒ ධර්මඥානයේ ධර්මාවබෝධී වර්ධනය කරගන්නට තමයි මග වැඩින්න පටන්ගන්න එහනක් ඔන්නඔබ හොඳින් තරම් ගන්ඩුවන ධර්මාබෝධය ලද පමණින් හෝ ධර්මාබෝධය ලද මුල්කාලේ හෝ ඔබ බලා අපපොරොත්තුනාආකාරයේ විශාල සැනසීමක් නිවීමක් නම් දැනින් නෑමකද ඒමට්ටමේදී කාමරාග පටික කියන ස්වභාව දෙක නැතන් කාමරාග පටික කියන සඥ සංගෝජන දෙක බලවත් මට්ටමේ තියෙන ස්ොවාම් පුද්ගලයාගත් විසමරාග කොටස විතරයි නැත්ති විසමරාගේ විසම දෝසය විසම මෝහයේ ඇතා අපායගාමී රාගය අපායගාමී දේශය අපාගාමි මෝහේ කියනඒ අන්නර දුෘෂ්තිි සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියන මහ බයාන කකුසලහිත් කාමාවචචර අකුසලහිත් විතර එතන යෙදෙන් නැත්ති අන්න තීතය දෙනවා සෝවාන් වනා කියලා අකුසලසිත් සසිය පහල් දුරුවන්නේෑ සෝවාම් පුද්ගලයටත් සකදාගාමි පුද්ගලයට අනාගාමි මාර්ග මට්ටම ඉන්න පුද්ගලයටට කාමාවචර ලොබ් මෝලයක අකුසලෙත් හතරක් ිය න දෘෂ්ටිවී ප්‍රයුක්ත සෝමන අසංකාරික සංකාරික දෙකයි උපේක්ෂා සහගත සෝමනසාගත අසංකාරිික සසංකාරික දෙකයි, උපේක්ෂ සගත අසංකාරික සසංකාරික දෙකයි. මෙ මෙහි තාතර මෙහිත් අතරම දෘෂ්ටි විප්‍රයොක්තයි නමුත් අකුසල කාමාවචරසිල් කාචර අකුසල සි එහ සෝවාම් පුද්ගලයට ඒ අකුසලයන් පිළිබඳය යම් කිසි නෑමියාවක් පවතිනු. සා අපි හොඳට දැනගන්නවුන අන්නේ ධර්ම මේ නිසා මූලාරම්බිඩි කාමරාගය පටිකය බලවත් නිසා සොවාම්පුද්ගලේට වනත් ලොකූ නිවීමක් සැනසීමක් ැයින්න්න සක්කා ජික්්‍රි විිච්ාත් සීලාපත පරාමාස කියන අන්න සංගෝජන දුරුවච නිසා මනසට මහ සහැල්ලුවක් දැයි බරකින්නේ දහසුනාවගේ ව්භාවයක් දැයින්. දැම් බාරක් නෑ හිතට මනසට ඒ විශේෂ වෙනස දැයින් ඒකගේ මතතියුත්ත්‍රරිත්තන බුද්ධදම්ම සංග්‍ර විරත් යකිී මහා ගෞරවයක් දැයින් වෙෙදරවට. දදුම සාගත ෞරවයා කලින් බුදුරජාන්වාසය නම පහනක් ැල්වී නත්තන් දැන් හ පාව දලන්න හිතෙනවා. යන දුසි නොෙක් ආකාරෙ මහ තුල දකින ලැබෙන වෙනකන් ගොඩක් මොක දවිච්‍ර ප්‍රාධ හරගතට පස්ස හිති එක නිසා ඒ වගේ වෙනස්කටි ක සවාම්පුද ගැලකෙ දකින්න හම්බුවේනවා යම් කිසි ප්‍රගතිය ඇතියෙනවා ඉහළම් ප්‍රගති ඇත පුත්තක් නක ලගරන්නත් බෑ බොද ආරිශ්‍රාවකෙක් නිවන් දකින උතුමූ සොවාම්පුද්ගලේ අවසංකරපු දුක සතරමහා සාගරය හා සමාන ඔවුට අවසංකරන්න තින දුක නියපොත්තේ තැවරිච්ච ජලබින්දු හා සමායි ඒ නම් අප්‍රමාණ දුකා අවසංකරපුගෙනෙ ස්වාම්පුද්ගලයක් කියන් ස්ථතර මහා සාගරය හා සමානයි කිව සතරාපාය දුක එතකොට නියපොත්ති තැවරච්ච වතුරබිින්ුවට සමාන කළේ සුගතිය පවතින දුක සුගතිවල තියන දුක මේන හිතා ගන්න පුළුවන් සතරාපාය දුක සතරපාය දුක භාදුවතු වහන්සේ කරන්නේ මහාසාගරීට ස් මසා සතර මහසාගරීට එච්චර විශාලයි සතරපාය දුක සුගතිය දුක නියපොති තියන වතුර බින්දුවට සමාන නිසා සෝවාන් කියන්නේ අන්නර ස සතරාපාය හා සමාන දුකක් මේ සතර සාගරයේ සමාන දුකක් සතර මහාසාගරී හසාමාන දුකක් අවසංකරපු කෙනෙක එකගැන චතු හපහහිචපමුත්තෝ සතරායෙන් සධහටම නිීදහස්. එනිසා ඒ මට්ටවේ සැන්සීමක් සාහනයක් සුවයක් සුවම්පුදගලට උරුම්බාව ඇත්ත. හැබැයි කාමරාග පටික දෙක තාමර ලවත්තු තියෙන නිසා මානසික වශයෙන් ලොකු සංසිදීමක් ලැබිලනෑ. ප්‍රඥාාවෙන් දකින සුවයක් තමයි තියෙන්. ප්‍රඥාවෙන් දකිනවා යථ ධර්මය අවබෝධයීම නිසා සතරපායෙන් නිදහස් වෙනවා මහා සංසාර් දුකකින් නිදහස් වන උත්තරේතර නිර්වාන මාර්ගයට පැබිලිෙනවා කියලා. හෙම දැනගන්න. හැබැයි එහෙම දැනගත්තට කාමරාගය පටිකයි. නිරන්තරෙන් මනසේ නැගිල එන්න පුළුවන්සෝවාම් පුද්ගලයට සකඩාග පුද්ගලට ඉට වඩා අඩක් හරි අඩුවයි මේ විදියට කාමරගගේ යි පටිකයයි මනසේ නැගල එෙන් නිස්ාමක වෙන්නේ මනසේ සංහිදිියාව මනසේ සාමේනම් අඩු. එතකොට හොඩේ තෙනවා අනේ කොච්චර ධර්මයාව බෝධදු වනන් කොච්චර කාමය අස්වාදිය දුකයි කියලාවබෝදු වනත් අසුබයි කියලාවබෝධ වනත් අසාරයි කියලාවබෝධ වනත් අනේතාම මගේ මනසට ලක සැසීමක් නිවීමත් නෑන මොකදේ කියට. හිෙස අලබලවෙෙන්ඩපා උදැල්ලිමිට හෙමින් හෙමිින් ගෙවින්. ඔබට කරන්නතියෙන එකම දෙයයි අකණ්ඩව අකණඩව අකන්්ඩෝ අණ්ඩෝ අකණ්ඩෝ අකණ්ඩ වැඩි කිරීම කෝටිවාරයේ. කරනතියෙන්නේ එක දිගටන කාම්‍යස්වාධයාදිනව නෝනින් දකිමින් වාසය කිරීමයි. එතක ඩොබ සොයන නිවීම මොහතිම් මහොතවර්දනය වෙලා ඔබට දැනෙන මට්ට මේ ක්වාට පට් ිවත්තනෙවෙයි එහමගිල්ල කවධහරි දවසක ඒ උතුම්මූනිවන පූර්ණත්වය කරම තමන් කරයි පූර්ණත්වයට පත්වෙෙයි ඒ දවස වෙන ගම්ම කරන්න තිය නිකම දෙයයි පංචුපාදනස්කන්දය අන් ලිච්ච වයෙන් දුක්කෝ වසයෙන් අනත්ත වසයෙන් නුවනින් දකිමින් වාසය කිරීමයි. සා සාත සාදු.